ඔයා අශ්වයෙක් වගේ වේගෙන් යවයෙක් ඇගේ සිරුර මත ඔබේ ශක්තිය ප්‍රදර්ශනය කරලා එක මොහොතකදී මුළු ලෝකෙම අමතක වෙන ආනන්දනීය මොහොතකට පත් වුණා නේද? ඊට පස්සේ සුක්‍රාණු මෝචනය වෙලා ඔබ සම්පූර්ණයෙන් අඩපණ වෙන්නේ නැති. මොහොතක් විතර ඇය මතම ගෙවලා ඔබ ඇගෙන් ඉවත් වෙනවා. චුට්ටක් නතර වෙන්නකෝ. ඔබ ලැබපුවේ අමන්දානන්ද ඇයට ලැබුණද? ඇය ඇයිගේ සූරතාන්තේ වින්දද? මේ ප්‍රශ්නය අහන බහුතරයක් පිරිමි අන්ධ මන්ද වේ. මේ ප්‍රශ්නය අහන ගහන බහුතරයක් අයත් මේ කියන්නේ මොකක්ද කියලා හයි. ඔව් ලෝකේ බහුතරයක් අය කාන්තාවන්ට සූරතාන්තයක් තියෙනවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. එහෙම එකක් තියෙනවද කියලා හිතන එක පවා අශ්ලීලයි කියලා සමහර කාන්තාවෝ හිතනවා. ඉතින් කාන්තාවන්ව ලිංගික සමානතාවයකට පොළඹව ගන්න අමාරුයි කියලා කියන එක සාධාරණයි නේද? ඇයි තමන්ට කිසිම සතුටක් නොලැබෙන නිසා ලිංගිකත්වයට මැලවිලා තියෙනවා. සමහර විට මේ ටික අහුවාට පස්සේ ඔබ කම්පනීරපත් වෙලා ඇති. මේක නිවැරදි කරගන්න ඔබ හිතනවා ඇති. ඔව් ඒක ලේසියෙන් කරන්න පුළුවන්. ඔබට ඉතා පහසුවෙන් ඇයව සූරතාන්තයක් කරගෙන යන්න පුළුවන්. හොඳ සූරතාන්තයකට පස්සේ ඇයව නවත්වන්න ඔබටත් බැරි වෙයි. ඉතින් මෙහෙම සතුටක් විඳින්න ඇයි සූරතාන්තිය ලැබුවද කියලා අඳුනාගන්න ආකාරය කොහොමද කියලා ඊළඟට ඔයාහයි. මීටරේ අපි ඇයිගේ සූරතාන්තය ගැන සියලුම විස්තර අද ඔබට කියලා දෙනවා. වලඳන්නේ මීටරේ අපි එක්ක මේ වීඩියෝ එක අවසන් වෙනකම්. කාන්තාවන්ගේ සූරතාන්තය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් යෝනිය හා සම්බන්ධ සූරතාන්තය, අනික යෝනියට සම්බන්ධ නොවන සූරතාන්තය. පුරුෂ පාර්ශවයට නම් මේක ඇහුවම පුදුම හිතේ. යෝනිය සම්බන්ධ නැතුව කොහොමද සූරතාන්තිය ලබන්නේ කියලා ඔබ පුදුම වෙයි. ඔව්, පිරිමි අයට ශිෂ්‍යණයෙන් තොර සූරතාන්තියක් ගැන හිතන්නවත් බෑ තමයි. ඒත් කාන්තාවන්ගේ මුළු ඇඟම ශුංගාරාත්මකයි. ඇයට යෝනියට අතවත් නොතිය සූරතාන්තියක් කරා යන්න හැකියාව තියෙනවා. අපි මීට පෙරත් කාන්තා සිරුරේ ශුංගාරයට අති සංවේදී කලාප ගැන කතා කළා. කන්පෙති, බෙල්ල, පියයුරු, අත් ඇඟිලි තුඩු, පා ඇඟිලි තුඩු විතරක් නෙවෙයි, ඇගේ තොල් පවා සූරතාන්තයට සංවේදී. ඉතින් හරි කාම නිල ශුංගාර කලාව දන්න පිරිමියෙකුට ඇයව යෝනියට අත නොතිය සූරතාන්තය කරා ගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු යෝනිය ආශ්‍රිත සූරතාන්තය ගැන. මෙහිදී ගොඩක් පිරිමි ශිෂ්‍යණය ඇතුළු කිරීමෙන් ඇය සූරතාන්තයට පත්වෙවි කියලා හිතනවා. ඇත්තම ඔබ වැරදි. ඇයගේ යෝනියේ ශුංගාර නිලය තියෙන්නේ යෝනිතොල් අතර සැඟවිලා. බාහිර යෝනිතොල් ඈඩ් කරලා අභ්‍යන්තර යෝනිතොල් මතු කරගෙන ඒ දෙකත් ඈඩ් කරාම ඔබට ක්ලිට් එක කියලා හඳුන්වන භගමනිය දකින්න පුළුවන්. ඉතා කුඩා කඩලටයක ප්‍රමාණය මේ අවයවය පිහිටන්නේ සූරතාන්තය සඳහාම පමණයි. පුරුෂ ශිෂ්‍යන මුදුනේ ස්නායු අන්ත 4000ක් තියෙද්දී ඊට වඩා කිහිප ගුණයක් කුඩා මේ ස්ථානයේ ස්නායු අන්ත 8000ක් විතර තියෙනවා. ඒ හින්දා මේ ස්ථානය වතුර බිඳුවක පහසට පවා අති සංවේදී. ගොඩක් මෘදු විදිහට අතේ ඇඟිලිවලින් ශිෂ්‍යණයේ කෙළවරින් සහ දිව තුඩගින් මෙය මෘදුව පිරිමෙදලා ඇයව සූරතාන්තයක් කරා ගෙනියන්න පුළුවන්. ඉතින් කොහොමද ඇයට සූරතාන්තය ලැබුණ කියලා දැනගන්නේ? ඔබටම මේක නිරීක්ෂණය කරන්න පුළුවන් එක අවස්ථාවක් තියෙනවා. ඇයට ඔබ ඉදිරියේ ස්වයං වින්දනය කරන්න අවස්ථාවක් ලබා දීලා ඇයගේ හැසිරීම නිරීක්ෂණය කරන්න ඔබට පුළුවන්. ඇය ලිංගික උත්තේජනය වීම ආරම්භ වෙද්දිම ඇගේ තනපුඩු ප්‍රාණවත් වෙනවා. මේක තමයි මූලිකවම බාහිරට පේන වෙනස්කම. ඇගේ හුස්ම ගැනීමේ වේගය වැඩි වෙනවා කියලා ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊළඟට ඇගේ තොල්වලට රුධිරය පිරීමත් එක්ක තොල්පත් පැහැවෙනවා. මේ වෙලාවට ඇගේ යෝනියට ලඟ වෙලා නිරීක්ෂණය කළොත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා යෝනි තොල් පිම්බිලා කියලා ඔබට පෙනේ. ඊට පස්සේ පරිස්සමින් ඇතුළත යෝනි තොල් දිහා බැලුවොත් ඒවත් රුධිරයෙන් පිරී රත් පැහැවී ඇති බව දකින්න පුළුවන්. මෙන්න මේ වෙලාවට තමයි භගමනිය එළියට එන්නේ. ශිෂ්‍යණිය වගේම පෙරසමකින් ආවරණය වෙලා හැංගිලා තියෙන භගමනිය මේ වෙද්දී පෙරසමෙන් එළියට නිරාවරණය වෙනවා. ඒ වගේම එය ප්‍රමාණයෙන් යම් තාක් විශාල වීමක් දකින්න පුළුවන්. ඔබ යෝනිතොල් අතර ඇඟිල්ලෙන් නිරීක්ෂණය කළොත් ඇයිගේ හෘද ස්පන්දනය අනුව යෝනිය තුල ගැස්මක් නාඩි වැටීමක් දැනේ. මේ වෙද්දී ගැප් ගල දිහාවේ ඉඳලා එන යෝනි ස්රාව ගලා එන්න පටන් ගන්නයි. ඇයි දෙපා තද කරන්න උත්සාහ කරනවා දැනේ ඔබට. සියුමැලිව ආරම්භ වුණත් ඇගේ කිඳිරිලි හැඩේ මේ වෙද්දී යම් උස්වීමක් ඔබට දැනේ. එක මොහොතක ඇය දෙපා දරදඬු කරලා ඇඟම හිර කරලා ටිකක් වැඩි තීව්‍රතාවකින් කිඳිරි ගාලා එක වරම සිරුර නිදහස් කරමින් අප්‍රාණික වීම ඔබට දකින්න පුළුවන් වෙයි. අන්න එතකොට ඇය සූරතාන්තය ලැබුවා කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්.
පිරිමියෙක් සුවරතාන්තිය ලැබුවම සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා ඊළඟ පිබිදීම සඳහා සූදානම් වෙන්න යම් කාලයක් ගත්තත් ඇය පළමුවන සුවරතාන්තිය ලබාගත් මොහොතේ ඉඳලා එක දිගට සුවරතාන්ත 6-7කට උනත් යන්න සමත් සුවරතාන්තියට පසුව නිදහස් වන හෝමෝන නිසා ඇය ඉතාමත් ආදරණීය සහ සතුටු හැඟීම් වලින් පිරෙනවා සිරුර රිලැක්ස් කරන හෝමෝන නිසා ඇයට සුව නිින්දක් ලැබෙනවා ශරීරයේ තියෙන අමාරුකම් වේදනාවලටත් සුවරතාන්තිය හොඳ ප්‍රතිකාරයක් මානසික වැටිවෙන මේ ප්‍රබෝධය නිසා ඇය ඉතාම සතුටෙන් ජීවත් වෙනවා කාන්තාවක් පොබුදවන්න ඇයගේ කනට ලං වෙලා කියන වචන උනත් ප්‍රමාණවත් හැබැයි ඒව සියුම් මෙමිනීම් වෙන්න ඕනි ඊට පස්සේ ඇය ටික ටික ඔබට නතු වෙන්න ගන්නවා ඇයව උද්දීපනය කරලා සූරතාන්ත කිහිපයක් ලබා දුන්නම ඇයට පුළුවන් ඒ සතුට 100 ගුණයකින් වැඩි කරලා ඔබට නැවත ලබා දෙන්න ඒත් හදිස්සි කාර්යයන්ට ලිංගිකත්වයේ කලාව නොදන්න සෙක්ස් කිව්වොත් රහස් පෙදස මතක් වෙන ඇයට නම් මේ වාසි ලැබෙන්නේ නැහැ ඒ මදිවට කිසිදු සූරතාන්තයක් නැතුව ඒ කාන්තාවන් මානසිකවත් සතුටෙන් නොවන නිසා ගැටලු ඇතිවීමත් වැඩි වෙනවා. ඉතින් මීටරේ වීඩියෝ නරඹන ඔබට නම් ඒ ගැටලු නැහැ කියලා අපි විශ්වාස කරන ගමන් මේ වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරන්නත් ආරාධනා කරනවා. තවත් මෙවැනි වීඩියෝ නරඹන්න මීටරේ අපිව subscribe කරන්න. සුබ දවසක්.